කලහ අභිමන් පරපුරක පෙරදැක්ම අයිබෝන් විවේක ඉරිදාවේ බොහොම සුන්දර රාත්‍රියක අදත් අපි 121 සඳ ටීවී සමඟ කලා අභිමන් දැන් ඔබ බලනව ඇති අද කා සමඟද අපි කලා අභිමන් ඔබ වෙත අරගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා වැටෙන් එහා මල් පඳුරු එතකොට මේ පුදසුනක නිසල බව දැනෙන පරිසරය මේ සියල්ල අතරේ ඔබේ සුසුම් පවන් වසත් කාලයේ කොයිතරම් මනරම්ද කියලා කියනවා දැන් දන්නවනේ කවුද ඉන්නේ කියලා කා එක්කද අද අපි කලා අභිමන් ඔබ වෙත අරගෙන ඉන්නේ කියලා කලාව තුල ගීත ලෝකය ඇතුලේ දයාර්ද හදවතක් හිමි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මානුෂවාදී පරාර්ථකාමී අහිංසක කලා ශිල්පියා ගායන වේදියා කවුරු කියලාද හිතන්නේ මේ ඔක්කොම කිව්වට පස්සේ මං ආයෙම නම කියන්න ඕනේද කියලා හිතෙනවා ආයිබන් දයන් අයියේ ආයිබන් දයන් විතරන කවුද ආදරේ කරන්නේ නැත්තේ මේ හඬට මේ නියුණු ස්වරයට අපි හුඟක් ආදරේ හරි ලෝබයි ඕනිම වෙලාවක හිත මුළු ලෝකෙම එපා කියන වෙලාවෙත් කොයි කවුරුත්ම අපිට නෑ කියලා හිතෙන නිමේෂෙත් දැනයි ඔයාගේ සින්දු අපිව සනහනවා ජීවිතේ එපා කියලා හිතනකොට ආයෙම අල්ලගන්න බලාපොරොත්තුවක් අරගෙන එනවා ඒ නිවිච්ච හඬ අපිව නිවනවා ඒක මහ පුදුම විස්මිත හැකියාවක්. ඉතින් අද මේ ගෙදරට ආපුවහමත් ඒ නිවුණ බව මට දැනෙනවා. ගෙන්දකම් පොළවේ ගොඩාක් කරකශ මාවතක් දිගේ මම මේ කොතනටද ආවේ කියලා මට හිතෙනවා. ආරාමයකට ආවා වගේ කියලා දැනෙනවා. මේ ඔක්කොමත් එක්ක අද මේ සුන්දර රාත්‍රියේ දයන් විතරණ කියන මේ ප්‍රබුද්ධ අපි ආදරය කරන ආදරණීය කලා ශිල්පියාගේ වතකොට 121 සඳ ටීවී අපි ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්න තමයි ලැස්ති වෙන්නේ. මොනවද මේ දවස්වල කරන්නේ? ඇත්තම මේ දවස්වල යම් වෙලාවක විවේකීව ඉන්නවා යම් වෙලාවක ආයේ කාර්යබහුල වෙනවා. ඉතින් ගීත නිර්මාණ කරන්නේ 556 වෙනි ගීතයත් මම දැන් ගායනා කළා හමාරයි. ඉතින් ඒකේ විශේෂයක් වෙනවා 555 වෙනි ගීතේ මං මට ඇත්තටම මම භාග්‍යවත් වෙනවා මේ අපි මඩියේ පඤ්ඤාසිය හාමුදුරුව විනුවෙන් උපහාර ගීතයක් ගායනා කරන්න ඒ ගීතය රචනා කරන්නේ ඉසුරු තිලක වර්ධන සංගීතවත් කළේ අපේ සම්මානිත සංගීත අධ්‍යක්ෂ දර්ශන වික්‍රමතුංග ඊට පස්සේ තව ගීතයක් කරනවා ඒ කියන්නේ 556 වෙනි ගීතය ලෙස මේ ගුවන් විදුලියෙන් වැඩ කරන තුසිත දිවාකර විසින් රචිත රෝහණ ධර්මකීර්ති සංගීතවත් කරපු අපේ නැදුම් ගම්මුවේ ඇතා වෙනුවෙන් කරන ඒ බෝසත් ඇතානන් වෙනුවෙන් කරපු දෙවෙනි ගීතය. ඇත්තට මම ඉතිසත් ගීතයක් ගායනා කළා තිබ්බා සහන් උඩු විධාන රචනා කළා දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළා. ඉතින් මේ ගීතයත් මටම ගයන්න කියලා ඒ සියලු දෙනාගේ ඉල්ලීම තිබ්බා රෝහණ ධර්ම කීර්ති ඇතුළු ඒකට සම්බන්ධ වන සියලු දෙනාගේ. ඉතින් එවැනි පුණ්‍යවන්ත ගී ගායමින් ඉන්නවා. දැන් 556 වෙනි ගීතය 550 ජාතකෙම මෙහෙ මං හිතන්නේ කටපාඩමින් කියන්න පුළුවන් තරම් ආගමට දහමට මහා පුදුමාකාර ශ්‍රද්ධාවක් පිරිච්ච කලා ශිල්පියෙක් විදියට අපි දයන් අයිය වඳන ගන්නේ මං කැමති අද අපි ප්‍රේක්ෂකයන් එක්ක අපි වරගෙන යනවා නම් බාල කාලෙට ඔව් මම ඇත්තටම නුවරඑළිය තමයි කුඩා කාලේ ජීවත් වෙන්නේ හැබැයි මම උපදින්නේ කියන්නේ කොළඹ මොකද ඒකට හේතුවක් තියෙනවා මොකද අක්කලා දෙන්නම සීසර් සැත්කමෙන් තමයි ගන්නෙ එතකොට තුන්වෙනි දරුවා කොමර සීසර් සැත්කමක් කරන්න වෙනවා ඉතින් දැන් මේ අවුරුදු 61 ඉස්සෙල්ලානේ ඉතින් ඒ කාලේ කොළඹ තමයි ඔක්කොම පහසුකම් තිබ්බේ ඉතින් ඒ නිසා
أمّا إنا ويشيشم ماجي أُبَطِّي بِنْوِمْ كُلَّمَرِي إِنَّا بَعْ. إِثِنْ إِرْبَاسِي نُورِيْدِي أَحِينَا مِي إِكْدَاسَنْتِ هَتَّاهَتَ بِنَعَ. مَعُ بَدِينِ إِكْدَاسَنْتِ هَتَّ دِكِي. إِثِنْ أَوْرُدُ بَعْكُ نُورِيْدِي إِنْدَلَ تَمَّا نُورَتَ إِرْنِي. نُورَتَ أَبِيلَ إِرْبَاسِي. نُورِيْدِي نُورِيْلِي نُورَتَ أَبِيلَ. إِرْبَاسِي مَعَ إِسْكُولَةَ بَاسَلِيَ نَعَانِ إِكْدَاسَنْتِ هَتَّ أَتِي. මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ප්‍රාථමිකයට තමයි මුලින්ම පාසල් යන්නේ. මම ඉතින් හැමදාම කියනවා වගේ ඒක හරි සුන්දර අත්දැකීමක්. මොකද දල්දා මාලිගාව ළඟ තමයි අපේ ප්‍රාථමික විද්‍යාලය තිබ්බේ. ඉතින් තේවාහඬ එක්ක දල්දා මාලිගාවේ ඒ සිසිලස එක්ක තමයි අපි ඔක්කොම කියන්නේ මාත් එක්ක හිටිය ධර්මරාජ විද්‍යාලයේ සිසුන් ඉතින් ශිල්ප හදාරන්නේ. එතකොට මේ දැන් ධර්මරාජ විද්‍යාලයෙන් බාලාංශ පන්තියෙන් පුංචි පන්තිවල ඉගෙනගෙන උසස් අධ්‍යාපනයට ඔව් එතකොට ආයි ධර්මරාජ ප්‍රාථමිකයේ පස්වෙනි ශ්‍රේණිය දක්වා මම ඉගෙන ගන්න අතර මගේ පියාව නැවත මාරු වීමක් ලැබෙනවා මාතලේට 1973 දී මාතලේට අපි පදිංචි වෙනවා එතකොට මම 6 වෙනි ශ්‍රේණිය ඉඳලා ماتري سانتوما في الدياري تما شيلف هدارا. دين سهودريو دينكني. أو. أمي تاتاي. أو. بونشي كالي. إي جذر أتلتي بنو إي باريساريا. أتم ماتاكالوت كوهم تسي باتكران بلوان. أتم هاريما سامكامي باريساريا. مغدا بيتاتا. مي غدا كلا رابيتا هاري سامي بغيني. أما تيماي. I think Tata Matathamat, I think Matathata Himino and Matarud Dhatu Nedi. Abe Tata again, Matakeno, Hitenin and Tata Magi Alvikir. Then Samaning, Tata Putai, Kuhama, Onem Paula Yam Durasta Bavaksa, some Gauran with the Bavakti, and Ekatama Sama Nidi Tata Bay, Daruan. Have a Magi, the Mangana Katagra, the Tata, my Hemilim, Yalvagiti. ඉතින් ඒක අදටත් මං හිතනවා වෙන තාත්තලා ගැන හිතලා අනේ අපේ තාත්තා එහෙම නෑනේ හරි යාළුයිනේ මාත් එක්ක දැන් මම මට මතකයි අපි ඉංග්‍රීසි පාඩම ගන්නවා මේ අපේ තාත්තා හැමදාම අපි අක්කලා දෙන්නගේ මගේ ඉතින් මට දැන් සමාල්ලාට ඉතින් පාඩම් කර ගන්න අමාරු වුණාම ඔය ස්පෙලින් ගන්න ඉතින් අකුරු ගන්න කියන්න ඕනේ ඉතින් අකුරු ටික කියා ගන්න වෙනාම මම කරන දෙයක් තමයි මම තාත්තා දිහා මෙහෙම කරලා ඇස් දෙක ලං කරලා බලනවා මෙහෙම කරනවා එතකොට තාත්තා හිනා යනවා ඉතින් අනේ මේ කොල්ලගේ කපටිකම කියලා ඉතින් තාත්තා අපි අක්කලට ගහලක් තියෙනවා මේ මට එහෙම ගහන්න අවස්ථාවක් ඉන්නේ නැහැ මම කුමාරේ ෂේප් වෙනවා ඒ කියන්නේ තාත්තා එක්ක හරි යාළුයි ඇස් දෙක විසල් කරනවා මේ ඉංග්‍රීසි පාඩම ඉවරයි ඉවරයි ඔව් ඉතින් අර ඇස් දෙක විසල් කරලා අර එක ළඟට ඇස් එක මැදට ගන්නවානේ ඉතින් ඒ වගේ ඉතින් අපි තාත්තා මේ මට මං හිතන්නේ අර තාත්ත හරි ආසාවෙන් හිටියා පිරිමි දරුවෙකුට මොකද තාත්ත හොඳ ක්‍රිකට් කෙනෙක්. ඉතින් තාත්තගේ හීනේ තිබ්බේ මම කවදා හරි හොඳ ක්‍රිකට් කෙනෙක් කරන්න. ඉතින් එහෙම පොඩි කාලෙත් මට වම් අතට බොහෝ දේවල් දෙනවලු. හැබැයි ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් මට තිබ්බේ නෑ. ඒක හරි පුදුමයි. තාත්ත එච්චර ක්‍රීඩකයෙක් වෙලා හිටියට මට ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් තිබ්බේ නෑ. මට හැමදාම උනන්දුව තිබ්බේ චිත්‍ර අඳින්නයි, සින්දු කියන්නයි. ලස්සන ලස්සන දේවල් බලන්නයි. ඒ කියන්නේ හැම වෙලේම කලාත්මක දේවල් තමයි මම පොඩි කාලේ ඇසුරු කරේ. මේ ඇත්තටම මට පුදුම හිතෙනවා මම 73 දී ඇඳපු කාන්තා රූපයක් මම ඊයේ පෙරේදා හම්බෙලා මම මේ FB එකට දැම්ම අවුරුදු 11 දී ඇඳ කාන්තා රූපයක්. ඉතින් ඒකට ගොඩක් අය මේ කමෙන්ට් කරලා තිබ්බේ මේ අවුරුදු 11ක දරුවෙක් මේ තරම් දක්ෂද කියලා. ඉතින් මට මම ඇත්තට මේ එහෙම හිතලා නෙමෙයි දැම්මේ අනිත් එක අවංකව මේක අවුරුදු 11යි මට ඒක අඳිනකොට. හැබැයි මම හිතන්න එතනින් පස්සේ මම හිතන්න ගත්තා ඔව් අවුරුදු 11ක දරුවෙක් ට ඔබට ගිහිල්ලා මම හිතලා තියෙනවා කියලා. මොකද අර ඇඳුම්වල පාට පවා බොහොම ලස්සනට වර්ණ ගලපලා ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැන් කාන්තාවන්ගේ තියෙන රූ සපු ඉස්මතු වෙන විදිහට හෙයාර් ස්ටයිල් දාපු ඒවා ඊ හැම දෙයක්ම සහ කියන්නේ අවුරුදු 11ක දරුවෙක් හිතනට වැඩි දුර හිතලා තියෙනවා කියන එක මට හිතෙනවා. දැන් ওই විදිහට ගිවිච්ච බාල කාලයක්. පැටිවිය සුන්දරයි අදත් ඔබ බොහොම සෙනෙහසින් සහ හරි ආසාවෙන් මේ කාලය ගැන කතා කරනවා. අම්මයි තාත්තයි
ඔබව යම් දවසක එකම පුතා පවුලේ මෙන්න මේ තැනට යන්න ඕනේ එහෙම කියලා ඔබට ඉලක්කයක් දීලා තිබුණාද ඔබෙන් යම් ආකාරයක බලාපොරොත්තුවක් තිබුණාද ඒ අයට මෙහෙම දෙයක් දැන් තාත්තා අපි ටිකක් ප්‍රසිද්ධයි මේ මේ අතන අපි තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් හින්දා ඒ කාලේ පත්‍රවල පින්තූර වැටෙනවා මේ ඒ වගේ තාත්තගේ නම කවුද ඔබ පියසේන විතරන හැබැයි සේන විතරන කියලා තමයි ගොඩක් වෙලාට පත්‍රවලෙම නම ගියේ මොකද තාත්තා ක්ලබ්ස් වලට ප්ලේ කරා ඒ වගේම රැකියාව කරපු ලෝකල් ගාර්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඒ ක්‍රිකට් කණ්ඩායමලත් හිටියා නාලන්දේ ක්‍රිකට් කැප්ටන් කරලා තිබ්බා ඉතින් ඒ හින්දා තාත්තාට ලොකු ආසාවක් තිබ්බේ මාව ක්‍රිකට් පුතෙක් හම්බ වෙනවා නම් ඒකත් හරි පුදුමයි මේ දැන් ඉස්සෙල්ලාම දුවලා දෙන්නෙක් නේ හම්බ වෙන්නේ ඉතින් දැන් ඊළඟට දැන් ලොකු බලාපොරොත්තුවක් තිබ්බ පුතේකට හැබැයි ඉතින් අපේ අම්මා ප්‍රතිඥාවක් දීලා තියෙනවා සේන බය වෙන්න එපා අර සීස සත්කම් හතක් කරන්න පුළුවන්ලු කාන්තාවකට ඉතින් මං හත් වෙනිට හරි වාර පුතෙක් දෙනවා කියන බලාපොරොත්තුවෙන් තමයි අම්මා ඉඳලා තියෙන්නේ ඉතින් තුන්වෙනිට පුතෙක් හම්බුනාම ඊට පස්සේ ඉතින් ආයෙ දරුව හදන්න ඕනේ දැන් පුතෙක් ඉන්නවනේ කියලා මේ එහෙම හිතලා තියෙනවා ඉතින් ඒ වුණාට මේ මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුණාට හැබැයි මට මතකයි එකවරක් ඔය කේන්දරේ බැලුවාම මට මතකයි කියනවා මේ තාත්තට වැඩිය පුතා ජනප්‍රිය වෙනවා කියලා ඒ කාලේ කිව්වා. එතකොට ඉතින් මම දැන් හිතනවා දැන් තාත්තට වැඩිය දැන් මම ක්‍රිකට් ගහන්නේ නැත්නම් මම කොහොමද ජනප්‍රිය වෙන්නේ? මොකද තාත්තා ජනප්‍රිය ක්‍රිකට් ගහලානේ. එහෙම කියලා හිතනවා. ඉතින් දැන් හිතනකොට හරි සුන්දරයි. ඉතින් කොහොම හරි මම හැම වෙලේම හිතන දේ තමයි ගමේ හිටිය කොල්ලෙක්. ඉතින් මේ කොළඹ නෙමෙයිනේ අපි. නුවරින් ඉඳන් නුවරට ගිහිල්ලා නුවරින් මාත්‍රේ ඉඳලා මාත්‍රේ සෑහෙන කාලයක් හිටියා අපි. ඉතින් කොළඹට ඇවිල්ලා කලාවෙන් මට නමක් හදාගන්න පුළුවන් වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඔබේ මුල තියෙන්නේ දකුණෙනේ නේ? ඔව් දකුණේ තමයි මුල හැබැයි. දැන් ගොඩාක් අය ඔබ මාතලේ නේද ගුවාම මට ටිකක් එතකොට නිකන් හිතෙනවා නෑ මාතලේ නෙමෙයි අතන මාතලේ පදිංචි වුණේ තාත්තා මාරු වීම ලැබුණේ හින්දානේ. ඉතින් මං හරි අභිමාණයෙන් කියනවා මම මේ මාතර වැලිගම දෙනිපිටියේ කියලා. මොකද සීයලා අපේ හිටියේ දෙනිපිටියේ. ඉතින් ගජමන් නෝන හිටිය නුගරුක ඒ අභියස ඒ කොයි හරි මේ තමා අපි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ ඒ දෙනිපිටිය ගම වෙලාවට මං ගිහිල්ලා ඒ නුගරුක දැන් නැහැනේ. ඒ නුගරුක තිබ්බ තැන බලලා එනවා. මොකද මම හිතනවා මේ අපේ ආදිම කියන්නේ අපේ සීයලා මුතුන් මිත්තෝ මේ හරිනේ ඉන්න ඇත්ත කියලා ඒ අර ඔබ කිව්වා වගේ මට ඒ ගැන හරි ආසාවක් තියෙනවා. ඉතින් අනිත් එක අර වාසගමේ දෙනිපිටි විතරණගේ කියන්න මම ආසයි. ඉතින් මේ අපි ඔක්කොම දකුණේ කියන්නේ. ඉතින් ඒකත් මට මං හිතනවා මං දකුණේ පිදීමත් මට ලැබපු වාසියක් කියලා. මොකද විතරණලා වෙන කොහෙවත් නෑ ලංකාවේ. විතරණලා ඉන්නේ දකුණේම තමයි. දැන් ඔබ කල්පනා කරන ඇති ඇත්ත අපි ආසයි අපි ආදරය කරන අපි හදවතේ ඉන්න අපි ආස කරන ගීත හුඟක් ගායනා කරපු ගායන වේදියා දයන් විතරන පිළිබඳ මේ විදිහට මතකයන් ඒ ඉතිහාසයේ වතුපිට කතා කරන එක හොඳයි කියලා. හැබැයි ඉතින් ගීතයක් තවමත් ඒ ප්‍රමාද කියලා ඔබ කල්පනා කරනත් අපි දැන් අය වැඩිම ආස ගීතය මොකක්ද? ඔව් මම දැන් ගීත 556ක් ගායනා කරලා තියෙනවානේ. ඒ ගීත අතරින් මම ආසම ගීතය හැටියට මට හරි අමාරුයි තෝරන්නත්. හැබැයි ඔබ තරම් මනරම් කවියක් කියලා ගීතයක් තියෙනවා විදුරුඩාය සබේ ගුණවර්ධන රචනා කරපු. මේ ඒක තන් නිර්මාණය කළේ මමයි. එහි සංගීත සංයෝජනය කළේ මහින්ද බණ්ඩාරයන්. ඉතින් එක තමයි මම හිතන්නේ ගී අතරින් මම වඩාත්ම කැමති කියලා. වඩාත්ම කැමති නම් අපිත් කැමති ගීතය මේ වෙලාවේ අහන්න. ඔබ තරම් කවියක් මනරම් මං නොදනිම් ඒ කවිය මට හිමිනම් ඒ කවිය මට හිමිනම් ඒ කවිය මටම හිමිනම් ඔබත් කවියක් ඒ කවිය අපට හිමි ඒ නිසයි දැන් විතරණ කියලා කියන්නේ ඔබේ නිමේ දයන්නයි ඔබ අපේ රටේ සුවහසක් ශ්‍රාවක රසික කැල ඔබට
පුදුමතර මාදරය කරනවා. ඉතින් මේ වෙලාවේ 121 සඳ ටීවී ඔස්සේ මේ කතා පහ ඔබ මේ විදිහට අපේ ප්‍රේක්ෂකයන් එක්ක එකතු වීම අපි දන්නවා අපේ ප්‍රේක්ෂකයන්ට ප්‍රහාෂයට කරුණක් කියලා. මේ දැන් විදුරත් කොහේ හරි ඉඳලා මේ බලාගෙන ඇති විදේශගතව ඉන්නේ විදුර මේ දවස්වල. මම දැන් පදිංචි මගේ ඇත්තටම අපිට වාසනාවක් මේ ලංකාවේ හොඳ හොඳ හිත තියෙන හොඳ කලාකරුවන් අපි සමුගෙන වෙන රටවලට යන එක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඔවුන්ගේ සුභසිද්ධිය සඳහා වෙන දෙයක්. අපිට සතුටුයි ඔබ කොයි අමාරු කාලෙත් ඒ අමාරුතාවයන් පහසු කරන්න අපේ රටේ මිනිස්සුත් එක්ක ඉන්නවා. ඒක අපි හිතත් බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම මට නම් කොහොම මොන හේතුවකටවත් ලංකාව දාලා යන්න බෑ. මොකද මම ලංකාවට හරිම ආදරෙයි. අනිතක මාව දන්නෙත් ලංකාවේ අය. මම දන්න ඔබ කිව්වගේ පිරිස මට ගොඩාක් ආදරේ හින්දා මට වෙන රටකට ගිහිල්ලා දැන් හිටියත් මාසයක් වගේ ඉනකොට ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ අපේ රටේ තියෙන يعني ඇත්තටම පාට බහැලා ගියත් අපි ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අර යම් කාලයක් එහෙම වෙන්නට ගිහිටියට අපෝ අපිට ඒ දේ අවශ්‍ය වෙනවා. මං හිතන්නේ ඕනම කලාකාරයෙකුට ඒක හරි අමාරුයි දරා ගන්න. ඉතින් ඒ ආදරේ අත්‍යවශ්‍යයි. ඔබේ රසික ආදරේ තමයි අපේ ජීවිත කරවන්නේ. පාසල් යන කාලේ ගීත ගයනා කළාද? අනිවාර්යෙන්. පාසල් වේදිකාවේ? පාසල් වේදිකාවෙත් මේ පාසල් වේදිකාවේ වගේම පන්ති කාමරවල ඇත්තටම මේ දිනුෂා මට මේ ගොඩක් වෙලාවට මේ සෙල්ලම් කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. මොකද ෆ්‍රී පීරියඩ් එකක් තිබ්බ තින් ඔන්න යාළුවෝ ටික ඇවිල්ලා මට සින්දු කියන්න කියනවා. ඉතින් ඒ වගේ මම ගොඩාක් වෙලාවට මට මතක් වෙනවා මේ මම මේ 1977 වගේ මාතලේ සාන්තම විද්‍යාලයේ ඉන්නකොට දැන් අර මුලින්ම මම මේ ගීත ගායනා කරේ ඉන්ද්‍රාණි අක්ක ඉන්ද්‍රාණි පෙරේරාගේ ගීත වගේ මොකද ඒ අපේ හඬත් එක්ක ළමා හඬත් එක්ක ඒ හඬ ගන්න ලේසි හා හා හොරේ දැනුණා මතකයේ ඇසුරෙන් අපේ අදර තමුගේ හරි ආසයි ඒක තමයි ගායනා කරේ මේ ඒ එකහලක ගායනා කළේ ඉන්ද්‍රාණි පෙරේරාගේ ගීත කොටසක් කියමුද ටිකක් මතකයේ ඇසුරෙන් සිහියට ගන්නට නිතරම හේසුනේමි මට පමණක් පින නැත්තේ ඇයි නිරතුරු ඇලපුනේමි අම්මා අම්මායි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පුතම හැංගීමක් හිතට අම්මගෙන ඔබේ හඳින් ඒ භාවාත්මක හැකියාවන්ගේ තිබුණු සංකලනයන් අපි හිත ඇතුළට අරගෙන එනවා. මේතරම් මధుරව ගයන්න ස්වර ගී සර අතර අපිට පුංචිමවත් විභේදනයක් හමු වෙන්නේ නැහැ. සංගීතය පිළිබඳව ගැඹුරට පරතරට ඇති හැදෑරීමක් පිළිබඳව ඔබේ ගැයුම් වලින් අපිට ප්‍රකට වෙනවා. සංගීතය පිළිබඳව කොහොමද හැදෑරීම? හැදෑරීම නම් ඇත්තටම 1982 දී මම නන්දමාලනී සංගීත ආශ්‍රමයට මේ තමයි මම ගොඩ වෙන්නේ. ඉතින් එදා ඉඳලා දැන් අවුරුද්දක් යනකොට කලින් දැක්මක් පවත්වලා අපේ කලා හැකියාවන් ලෝකෙට පෙන්ලා ලුම්බින් රංගාලේ දැන් මේ වට මම කලාවට පිවිසලා අවුරුදු 40ක් වෙනවා. ඉතින් මාම් වගේම දීපිකා ප්‍රියදර්ශනී වසන්ත තිලකාංගනී වැනි අද ප්‍රවීණ ශිල්පීනුත් ශිල්පිනියනුත් ඒ වගේම නලින් ජිනේන්ද්‍රාලිස් හොඳ ගුරුවරයෙක් ඉතින් කලාභූමියේ නේ ඉතින් ඒ වැනි පිරිසක් තමයි අපේ සංගීත ආශ්‍රමයේ බිහිුණේ. ඉතින් ඇත්තටම මම එහෙම ලොකුවට මම ප්‍රථම ඉතරයි කරේ. මට හැබැයි මම හිතන සහජයෙන් හම්බුණ හැකියාව තමා මේ තරම් දුර ගේන්න හැකියාවක් වෙන්නේ. දැන් ඇත්තටම මට මේ වෙලාවේ දිනුෂා ඉන්ද්‍රාණි අක්කා ගැන කිව්වහම තව අපූර්ව මතකයක් එනවා. ඒක හරි සංවේදී දෙයක්. ඒක එකත් මං හිතුවා මං කියන්නම් කියලා.
මං කිව්වනේ මගේ තාත්තා මට අහිමි වෙනවා කියලා අවුරුදු 13 දී 1976 ජනවාරි 19 වෙනිදා. ඉතින් මේ මම දැන් මම මගේ ළඟින්ම තමයි මම දැන් තාත්තා වැඩ ඇරලා ගෙදර ආවම මම තාත්තා ළඟට ගිහිල්ලා තාත්තා ඇඳේ හාන්සි වුණා මමත් එතන හිටියා. මම තාත්තා එක්ක කතා කරගෙන හිටියා මුලින් තාත්තා සමහර දේවල් උත්තර දුන්නා. ඊළඟට තාත්තා නිකන් හිස් බැල්මින් උඩ බලාගෙන ඉන්නකොට මට තේරෙනවා තාත්තා මේ මොකද්ද ඔය ලොකු කල්පනාවක කියලා. ඉතින් ඇත්තටම එහෙම වෙලා මේ අපේ තාත්තා ඒ ශනිකව ආපු හෘදයාබාධයෙන් මිය යනවා. ඉතින් මම ළඟ හිටියට මට තේරෙන්නේ නැහැ එහෙම වුණා මං හිතේ තාත්තා අසනීප තත්ත්වයක් කියලා. ඉතින් ඊට පස්සේ මම වෛද්‍යවරයල සනාථ කරාට පස්සේ තාත්තා මිය ගියා කියලා ඉතින් ඒ තරම් ඛේදවාචකයක් මට අදටත් හිතා ගන්න බෑ. පොඩි හිතට අර කාල බීල ඇඳලා තාත්තානේ දුන්නේ හැමදේම. එතකොට ඒවා ආයේ හම්බෙන්නේ නැහැ අපිට කියන එකයි මේ තාත්තා කෙනෙක් නැහැ කියන එක දැනුණ වේදනාව අදටත් ඉතින් ඒක හරිම මම හිතන්නේ එදා තමයි වාග්ය සම්පන්නම දිනේ මගේ ජීවිතේ. ඉතින් දැන් මේ දැන් තාත්තා නැති වුණා කියලා දැන් ඒ කාලේ ටෙලිෆෝනුත් නැහැ. තාත්තාගේ කාර්යාලයට මම දැන් ඇවිදගෙන යනවා. ඒ කියන්නේ ඒ තව කෙනෙක් මාව අරන් යනවා. තාත්තයි වැඩ කරපු කාර්යාලයේ ඉච්චර තරම් ඒ කියන්නේ ලොකු දුරක් නැහැ. තාත්තා ඉදින් තමයි වැඩ ඇරලා තින්නේ. ඒ කියන්නේ කැම කණ්ඩත් ගෙදර එනවා. ඉතින් ඒ යන ගමන් මගේ හොඳම මිත්‍රයය මේ ප්‍රියන්ත්‍රයන් හේරත් කියලා එයාගේ ගෙදර රේඩියෝ එකෙන් හයියෙන් දාලා තිබ්බා තරංග චිත්‍රපටියේ ඉන්ද්‍රණියක්ක ගායනා කරන රුසිරු කිඳුරු හීනයක්. රුසිරු කිඳුරු හීනයක් සොඳුරු මියුරු ගීතයක් ගීතයක් වගේ දිනක් ගීයකින් උපන් දිනක් ගීයකින් උපන් දිනක්. මේ සින්දුවට මං හරි මාසයි. හැබැයි මේ ගීතය දැන් ඔබ නිවේදිකාවක් ඉඳ දන්නවා. දැන් ඔබ ඔබ ගීතයක් ප්‍රචාරය කර තින්නේ අපිට ගීතයක් ඇහෙන්නේ. අද තියෙන ගොඩක් විවිධ ක්‍රම ගීත අහන්න. හැබැයි කල ඔය වගේ ගීතයක් මාසයකට එකපාරක් මාස දෙකකට එකපාරක් වගේ ඇහෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ගීතය මං හරිම ආස ගීතයක්. මේක ඇත්තටම මේ තරංග චිත්‍රපටියේ මානල් වානගුරුගේ උපන්දින දවසේ ඇය ගායනා කරන ගීතයක්. ඉන්ද්‍රණියක තමයි මේ ගීතය ගායනා කරන්නේ. සුනිල් ආරියරත්න තමයි මේ ගීතය රචනා කරන්නේ. එතකොට මේ අමරදේවයන් තමයි මේ ගීතේ සංගීතය මෙහෙවලා තියෙන්නේ. ඉතින් මම පොඩි කාලේ තෝ ඔක්කොම විස්තර දන්නවා. දැන් මට මේ යනකොට දැන් තාත්තා නැති වෙලා ඒ දුක අඬාගෙන මම යනකොට මට මේ ගීතය ඇහෙනවා. මම මේ ගීතය මට මාගේ කලා රසිකත්වයේ කියන්නේ මෙච්චර දුකක් වෙලත් මම මේ ගීතය ශ්‍රවණය කරනවා. මම මේක විඳින්න යනවා. දැන් වෙන කෙනෙක් කියනවා මට 100ක් තිබ්බේ නැහැ කියලා. මට හොඳට මතකයි මේ සින්දුව මගේ දැන් අනාගතේ නියන් සීසිකට ගිහිල්ලා ඒත් මම මේ ගීතය ශ්‍රවණය කරමින් යනවා. අර ඇහෙනකන් මම ඇහෙන වානේ මේ අර මේ මට මතකයි ඒ පිහිල්ලේ අර පඩිපැල් බහගෙන ගිහිල්ලා ඒ ගෙදරත් පව කරගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ ගීතය අදරත් අහනකොට මට අර ඒක මේ උපන්දින ගීතයක් වුණාට හරි දුකක් දැනෙනවා. ඉතින් ඒ වගේම ඉන්ද්‍රාණියක්වත් මේ අපේ ගෙවල් අසලින් ඉන්න එක දවසක් මේ අවුරුද්දෙම ඉන්ද්‍රාණියක්ක අපේ ගෙදර ආවා. හදිස්සියේම ඇවිල්ලා හැඳුම් කඳුළුම් වගේ කිව්වා අනේ ජේම්ස්ට ගෑන් ගොඩාක් අමාරුයි දයන් මේ මට දැන් උවණාවක් තියෙනවා. මේ මගේ දැන් මුණුබුරෝ ඉන්නවා මිනිබිරි ඉන්නවා මට ඕනිකමක් තියෙනවා. මේ දැන් ජේම්ස්ට එක පින්තූරයක් නෑ. ඉතින් පුළුවන්ද ඔයාට ඇවිල්ලා පින්තූරයක් අරන් දෙන්න කියලා මං ඉතින් කිව්වා අනේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් මම මගේ ඔක්කොම තිර ටික අරන් ගිහිල්ලා අර ඊට ඉස්සෙල්ලත් අවුරුදු 25ක් සම්පූර්ණ වෙනකොට ඒ දෙන විවාහ වෙලා මං පින්තූරයක් ගන්නවා. ඉතින් දැන් ඒතර ජේම්ස් අයට 80 වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. ඉතින් මම ගෙදරට ගිහිල්ලා මේ ඔක්කොම බෑක්ඩ්‍රොප්ස් ටික හදලා මම ඊට පස්සේ මේ පින්තූර ගන්නවා. ඉතින් ඔහු ගොඩක් දුර්වල තත්ත්වෙ හිටියේ. හිටගෙනවත් ඉන්න බෑ. හැබැයි වුණාට පින්තූර හිනා ගස්සලා කොහොම හරි මම පින්තූර ටික ගත්තා. එහෙම ඉඳලා ජේම්ස් අය අපිට ආරංචි වෙනා ජේම්ස් අය මිය ගියා කියලා. එතකොට මේ මృతදේහ ගෙනිහිල්ලා මල්ශාලාවක තැන්පත් කරලා තියෙනකොට මට මේ ඉන්ද්‍රාණියක්ක කතා කරනවා. මම දන්නවා දැන් නැතුණා කියලා. මම FBගේ පෝස්ට් එකකුත් දාලා මේ ඔක්කොම දාලා තියෙද්දි ඉන්ද්‍රාණියක්ක මට කතා කරලා කියනවා අනේ දයාන් ඔයා ගත්ත ජේම්ස්ගේ පින්තූරේ දිහා මම බලාගෙන ඉන්නේ මට දැන් ඉතුරුලත් තියෙන ඔයා ගත්ත පින්තූරේ ඉතරයි කියලා. මට හිතුණා දෙයියනේ එදා මම තාත්තා නැති වෙලා අඬ අඬ යනකොට ඉන්ද්‍රාණියක්කගේ සින්දුවක් අහලා මං හිත නිවාගත්තා වගේ
දැන් ඉන්ද්‍රාණී එක්ක මට එදා කතා කරලා කියනවා අනේ දයන් ඔයාගේ පින්තූර විතරයි මට ඉතුරු වුණේ කියලා. ඉතින් මට එතකොට හිතුණා මේ අපි කොච්චර සම්බන්ධද? ඒ කියන්නේ අපි එදා ඉන්ද්‍රාණී එක්කව මේ පියවිය හැංගවත් දකින්න පුළුවන් කියලා හිතපු කෙනෙක් නෙමෙයි මම. එතකොට මේ හැම දෙයක් එකම හිතනකොට මේ ජීවිතේ මේ සියලු දෝමනස් අපිට දරා ගන්න එකට පුළුවන් වුණේක සහ මේ කලාලෝකේ මේ සියලු දෙනා බොහොම හිතවත් අපිට ඇසුරු කරන්න ලැබීම. ඊට පස්සේ එකම මම එදා මනගෙදරත් ගියා. ඒතර අපේ කතා කරන ගොඩක්ුත් මුණ ගැහුණා. ඉතින් අපි මම මට හිතුණ දේ තමයි ඉතින් හරි දෛවෝපගත සිදුම් විදිම් වෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම මම කවදාකවත් හිතුවේ නැහැ මගේ මුල්ම ගීතය මහාචාර්ය සුනිල් ආරාරත් රචනා කරයි කියලා. ඉතින් ඒ වගේ තමයි ජීවිතේ. ඉතින් ජීවිතේ මේ දෝමනස්ස සොම්නස් මේ ඔක්කොම එක ගලාගෙන යනවා. හැබැයි ඉතින් අර ජීවිතේ මම කියන වගේ මගේ ගීතයක් තියෙනවා වගේ අර ජීවිතේ විඳවන්න නැතුව විඳින්න ඕනි තමයි අපි ඒක තමයි අපි ජීවිතේ සොඳුරු තැන් අරන් මතක් කරන්න හැරෙන්න අමීරි තැන් මතක් කරගෙන ඉඳලා ජීවිතේ වැඩක් නැහැ කියන හැඟීම මට තියෙනවා. විඳින්න දුන් ජීවිතය අරබිඳවන්නද මේ සිත්තම් කරමින් මනසේ ඔබේරු කවදා හෝයයි දකින තුරා රැව් පිණි රැවදී ඇසෙන ඔබේ හඬ යනි මගේ සවනත රැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය තුරා සමහර කාල තේනවා මේ ගීත අපේ ජීවිතයේ තේමා ගීතෙ වෙච්ච මම ගොඩක් අය කියලා තිනා. ඇත්තටම මේ දිනුෂා මේ මම ඇත්තටම අද හරි සතුටු වෙනවා. අර ඔබ කිව්වා වගේ සමාල්ලාට සමහර අය මට කියලා තිනවා මේ මේ ගීත අහලා ඒ කටිය දුක තුනී කරගත්ත හැටි. එතකොටම මේ මේ විශේෂයෙන්ම දැන් සෝමහඳුර ගීතේ ගත්තත් ඒ ඇති වුණ කම්පණය අවුරුදු 20කට එහා අදටත් මට මේ අදටත් මම ඒ ගීතය ගායනා කරන්න බොහෝ තැන්වලට ස්වේච්ඡාවෙන් යනවා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව. මොකද මිනිස්සු ඒ ගීතය අහලා පුදුම විදිහට නිවෙනවා. මට හිතෙනවා අර ලොකු මුදලක් ගන්නකොට ලැබෙන පින මට කොයිතරම්ද කියලා. මොකද මට මතකයි සෝමහාමුදුරේ අම්මා ජීවත් වෙද්දී ওই ගීතය අහනකොට කී ගහ හඬනවා. මං කියන අඬවන්න යනවා නෙමෙයි, හැබැයි සෝමහාමුදුරගේ ಗುಣ මතක් වෙලා සෝමහාමුදුරෝ අපිට දුන්න මූලික දේ තමයි අනේ බෞද්ධයනේ බෞද්ධයෙක් වශයෙන් පන්සිල් පද පහ හරි රකින්න. මොකද අපි හැම්බෙලෙම බෞද්ධය බෞද්ධය කියලා හැම දෙයකටම අයුක්තියට හරවා මෙවට සටන් කරාට අපේ ප්‍රතිපත්ති වශයෙන් අපි බෞද්ධයෝද කියන එක ප්‍රශ්නාර්ථයක් හැම්බෙලෙම තියෙනවා. ඉතින් එහෙම තැනකදී මට හිතෙනවා ඒ වගේ ගීතයක් ගායනා කරලා හිත නිවන්න පුළුවන් වුණ එක මන් ලබපු ලොකු වාසනාවක් කියලා. ඉතින් මං යන තැන්වල මං කිසි ලෝභකමකින් තොරව ගීත ගායනා කරනවා, ඡායාරූප ගන්නවා. මොකද මට ඒවා තිරුවන් සරණින් ලැබුණු ත්‍යාග. ඉතින් ඒවෙන් මම ගණන් උස්සන්නේ නැහැ. මට ඒ පුළුවන් හැම වෙලාවෙම මම බලනවා තව කෙනෙකුට ඒ සතුට අරන් දෙන්නේ. ඒ සතුට කියන දේ ඒක කෙනෙකුට දෙනකොට ඒක අස්වැන්නක් වගේ අපිට ආපහු එනවා. ඉතින් ඒ දේ මං අත්විඳලා තියෙනවා. ඉතින් මම ඒ හින්දම ජීවිතේ බොහෝ වෙලාවට මේ නැති අපිට නැති වුණ දේවල් නෙමෙයි තියෙන දේවල් වලින් සහ අපිට බෙදා හරින්න පුළුවන් දේවල් මොනවද සහ මිනිස්සු සතුටු කරන්න පුළුවන් මිනිස්සුගේ හිතට හිනාවක්. ඒකයි මම හැම වෙලෙම පින්තූර කරන්න හිනා වෙන්න කියන්නේ දිනුෂා. මේ හිනාවක් දෙන්න පුළුවන් නම් මූණකට ඒක හරි පිනක්, හරි වාසනාවක්. මොකද සමහරවිට පින්තූර කරන්නත් මම කියනවා මේ හිනා වෙන්නේ නැත්නම් මලමිනිනේ ඔයා මේ හොඳට පණ තියෙන කෙනෙක් ඇයි වට හිනා වෙන්න බැරි කියලා. ඒතකොට හිනා යනවා ඉබේම. ඉතින් මම හිතන්නේ දැන් ඔබේ හිනා වුණත් ඔහොම දකිද්දි කොයිතරම් ලස්සනද. ඉතින් ඒක තමයි දැන් ඡායාරූප ගැනෙද්දිත් මම ගොඩක් අය හිනා ගැස්සලා මට ඕනේ හැම කෙනෙක්ම සතුටින් තියන්න. මං හරි සතුටු වෙනවා. මම ලබන ලොකුම සතුට තමයි තව කෙනෙක් සතුට කරලා ලබන සතුට. ඒ කියන්නේ මට නැති වුණත් මට අනු තව කෙනෙක් සතුට වෙනවා දැක්කම ඒ සතුට බලලා සතුට වෙන ඒ උපේක්ෂාව මං හිතන්නේ අපේ හිතට හරි ලොකු සහනයක් දෙනවා. 121 සඳ ටීවී ඔස්සේ ඉතින් ඔබ ආදරය කරන දයන් විතරණ ආදරණීය කලා ශිල්පියාගේ නිවසින්දගෙන අද මේ ඉරිදාවේ සුන්දර රාත්‍රියේ ඔබත් එක්ක මේ කාලය අපි ගෙවනවා. දැන් අය ජීවිතේ අපි
බොහෝ වෙලාවට අපි ආස තැන්වල මතකට හරි නතර වෙන්න අවකාශය උදා වුණාට පස්සේ අපි බොහෝ වෙලාවට ආසයි මේ දේවල් දිහා බලාගෙන ඉන්න. දැන් ඔබේ නිවසට මේ එන ගමනත් පෞද්ගලිකව මට එහෙමයි. මගේ වැඩසටහන් වල මම ඔබේ ගීත අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඒ වගේම මගේ ශ්‍රාවකයන් අපේ ප්‍රේක්ෂකයන් ඔබේ ගීත වලට හුඟක් ප්‍රිය කරනවා. ඒ ගීත වලින් අපිව සැනසিলা අපේ මනසේ මවාගත්ත දයන් විතරණ ඉන්නවා. හැබැයි මේ නිවසට ආවට පස්සේ ඒක තවදුරටත් අපිට තවත් ඒක සනාථ වෙනවා. බලන්න කොච්චර ලස්සනද මේ පාට ගැල්වීම. එතකොට ඔබේ චිත්‍රකලාව, ඒ චිත්‍ර ශිල්පියා අපිට මුණ ගැහෙනවා. එතකොට චාරුප ශිල්පියාව අපිට හමු වෙනවා. ගෙදරට එනකොට සියුම් සංගීතයකින් ඔබේ ගීත ඇහෙනවා. මේක කලාගාරයක්. මේ තරම් කලා කුසලතාවයක් එක්ක දෙවියෝ ලෝකේ කොයිතරම් ආදරණීය විදිහට සලකලා තියෙනවද කියලා හිතෙනවා. බොහොම ස්තුතියි ඔබේ වචන වලට. මේ මට හිතෙන්නේ දිනුෂා, මේ මං කලාවටම උපන් කෙනෙක් කියලා. ඒ කියන්නේ හැම දෙයක්ම කලාත්මක දෙයක් දකිනවා. මේ ආවිසි කරන දෙයක පවා මං කලාත්මක දෙයක් දකිනවා. දැන් අපිට මේ වටපිටාව බැලුවොත් බලන්න මේ තැඹිලි පාට, මේ සේසත ඔබ වර්ණ දීලා තියෙනවා. සාම්ප්‍රදායික සේසත තවදුරටත් ඔබ ඒකට පොහසත්කමක් එකතු කරලා තියෙනවා. ඉතින් එහාට ගියාම සාමාන්‍යයෙන් අපි මේ රෝස පාටෙන් හැම දෙයක්ම මේ සුදු පාට ඇසට ප්‍රිය මේ තැඹිලි පාට. තැඹිලි පාට මේ තරම් ගයක් ඇතුළට අපි හිතන්නේ නැහැ මැච් වෙයි කියලා. ඒක දැන් ගොඩක් අය මම මගේ හිතේ ඇඳුනහමත් මේම දෙයක් සමහර අයකෝ ඒක හරියන්නේ නැහැ කියලා. මේ හැබැයි ආපු හැම කෙනාම කිව්ව දෙයක් තමයි හිත නිවෙනවා කියලා. මං හිතනවා තැඹිලි පාට කියන්නේ අපි සිවුරේ පාට. ඒ කියන්නේ තැඹිලි පාට කිව්වම අපිට ඒක හැම වෙලේම අධ්‍යාත්මික සුවයක් දෙන පාටක්. ඉතින් මන් දන්නේ නැහැ ඉතින් කොහොම හරි මේ මගේ ප්‍රියතම පාටම කියන්නත් බෑ. හැබැයි මේ ගෙදරට ආවට පස්සේ මට ඇතුළ හැඟීමක් තමයි මේ පාටින් මේ වර්ණ ගන්වන්න ඕනි කියලා. අර ගෙදර ගොඩාක් බඩු පුරවගෙන දැන් මම ඉන්න අපාර්ට්මන්ට් වල අනිත් ගෙවල් ගියාම ඒවේ ගොඩාක් වෙලාට සෝෆාස් පුරෝල බඩු තියෙනවා. දැන් මට ඕන්ලඟ මේවා අවශ්‍ය විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. මට පින්තූර ගන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන්. ඉතින් මම වෙනස් විදිහට හිතන කෙනෙක් සහ මට සරලව හිතන කෙනෙක්. ගොඩාක් අය ගොඩාක් වියදම් කරනකොට ගොඩක් දේවල් වලට මම මේ අහක දාන දේවල් වලින් මේ ලස්සන දෙයක් නිර්මාණය කරන්න. එතනයි මං දකින සතුට තියෙන්නේ. දැන් හැම වගේ ඇඳුම් නිර්මාණය පව මං කරගන්නේ. ඒවත් මම මේ ඇඳුම් ගත්තාම අපි සාමාන්‍යයෙන් කතා වෙනවා ලොකු මුදලක් කියලා. මගේ ඇඳුමකට යන දැන් මම ගත්තතින් මෙතන මේ ඇඳුමට ගිය වියදම ගණන් හැදුවතින් රුපියල් 3000ක් වගේ වෙන්න පුළුවන්. මම මොකද මට බොරු කියන්න අවශ්‍ය නැහැ. මට ඕන මේ ඇඳුමට ගිය වේදම රුපියල් 3000. ඒ කියන්නේ දැනයම්ද මේ හදාගන්න කියලා මම ඩිසයින් කරනවා. ඉතින් මට උදව් වෙන අය ඉන්නවා මේ ෂෝල්ස් හදාගන්න, සරං අවශ්‍ය විදිහට හදාගන්න, ඇඳුම් මහන්න. ඉතින් මේ මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනි මනෝ ටේලර්ස්. ඒ කියන්නේ මංජරි කියලා අපේ ආදරණීය ගායිකාවක් ඉන්නවා, නිරංජන මංජරි කියලා. ඇය මම දැන් අවුරුදු 20 ගණන් තිස්සේ දන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ඇගේ පියා ඉතාම හොඳ මේ ව්‍යාපාරයක් ගිනිච්ච. දැන් ඒක මංජරිගේ අක්කා කරන්නේ මනෝ ටේලර්ස්. ඉතින් ගොඩක් වෙලාවට ඔවුන් මට ඇඳුම් මහලා දෙනවා. ඒක වගේ මුදල් ගන්නෙත් නැහැ. ඉතින් මට ඉතින් ගොඩක් දේවල් එහෙම ආදරෙන් ලැබෙනවා. ඉතින් ඒවා මේ මම බොහොම ආදරෙනුත් භුක්ති විඳිනවා. ওই ಗುಣධර්ම සාරධර්ම රටට හොඳ නිර්මාණකරුවෙක්, අපි ආදරය කරන ගායන ශිල්පියෙක්, විශේෂයෙන්ම ඔබ චාරූප කරන විශිෂ්ටෙක් ලංකාවේ තුළ ඉන්න. මං හිතන්නේ ඔබ වෙනම චාරූප මේ ශෛලියක් අපි රටට. ඔව්, ඇත්තටම මේ දිනුෂා මම මේ මට ගුරුවරු හිටියේ නැහනේ. ඉතින් චාරූප කරනෙදිත් මම මට ඕන විදිහට මම ඒ කියන්නේ දැන් අර මේ සමහරවල් කියන්නේ අයියෝ පිස්සු කෙලනවා කියලා. ඉතින් ඒ වගේ අර මට ලොකු ඒ කියන්නේ ඡායාරූප කරන්න වුණත් මං මායිම් දන්නේ. මම ඉතින් මං කැමති විදිහට පින්තූර ගන්න ගත්තා. ඇතර මම පෞද්ගලිකව හිතුවා ඔබතුමා මේ දැනය පිට රටක ගිහිල්ලා මේ ඡායාරූප කරන්නේ පිළිබඳව. ඔය සාමාන්‍ය වෙන දේ සමහරවල් ඉස්සර මාව රූපයෙන් දන්නේ නැති අය මම විවාහ මංගල ඡායාරූපයක හිටිය අවුරුදු 38ක් එක් කාලයක මම ගොඩාක්ම ඉහළ තත්ත්වයක ඉන්නකොට සමහර අය එනවා දයන් නිතාරණව බුක් කරන්න මාව හම්බෙලා මේ ඒ කාලේ මේ
මගෙන් අහනවා ආයු මිස්ටර් විතරන සන් කියලා. ඒ කියන්නේ ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මට වැඩි විපත් කෙනෙක්. ඒ කියන්නේ ඒ කට්ටිය මේ මම ආවම ඒ කට්ටිය හිතනවා මේ තාත්තද පුතෙක්ද මේවා කියලා. ඉතින් නෑ මම කියලා කිව්වම ඒ කට්ටිය හිතනවා අනේ මෙයා තරුණයිනේ කියලා. ඉතින් සමහරවිට ඒ කට්ටිය මාව දකින්න ඊට වැඩි පරණත කෙනෙක් හැදියට වෙන්න පුළුවන්. මේ ඉතින් කෙසේ හෝ මං හිතන්නේ මේ හැම දෙයක්ම දිනුෂා අපි ලියාගෙන ඉන්නේ සංසාරي අපි ලියාගෙන ඉනේම තමයි මේ වෙන්නේ මම ගායකෙක් වෙන්නයි මම චාරිත්‍රාශිල්පියෙක් වෙන්නයි ඒ අතර වෙනස්ම විදිහේ චාරිත්‍රාශිල්පියෙක් සහ ගායකෙක් වෙන්නත් මට පින තිබිලා තියෙනවා මේ කියන්නේ මගේ හඬ වෙනස් මගේ චායරූප වෙනස් අර යුනික් කියන්නේ ඉතින් මන් දන්නේ මම මේ නිකම් මේ මං ගැන මොනවාද මොනටද කියන්නේ අපි 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 කියන දෙයට ඔබතුමා ඒ අම්මා කරේක අදහස් එකතු කිරීමක් විනාය ඔබ ගැනම ඔබ කියාගැනීමක් නෙවෙයි නෑ මම මේක මේ ටිකක් විශ්ලේෂණය කරන්න හදුවා අපි ආසයි ඒක දැනගන්න අපේ ප්‍රේක්ෂකින් කැමති ඒක මට ගොඩක් අය කියෝපින් ද මං කියන්නේ මේ මගේ හඬ ගොඩක් අයට අනුකරණය කරන්න බැරි හඬක් ඒ වගේ මගේ ඡායාරූපකන්නේත් අදටත් ගොඩක් අය මාව මම වගේ පින්තූර ගන්න උත්සාහ කරාට ඒ කට්ටියම කියනවා අනේ දයන්නේ ගන්න විදිහට අපිට ගන්න බෑ කියලා. ඒක ඉතින් මම දකිනවා උන්ගේ පින්තූර ඉතාම ලස්සනයි. දැන් මම හනවල් දකිනවා හොඳට ගායනා කරන අය. හැබැයි ඒ අය සමහරවිට ඒ අයම කියනවා මේ දයන්නේ ඔයාගේ හඬ වෙනස් මහඬක්. ඔයා කියන විදිහ නම් කාටවත් කියන්න බෑ කියන. ඉතින් එහෙම එහෙම ඉතින් මොකක්කෝ ඒක අර මම හැබැයි ඉතින් කියන්නේ දැන් අපේ 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 කෙනෙක් සුදු වෙලා කබරාවතින් එයාව පිළිකුල් කරනවා. හැබැයි මොන්ඩ්‍රෙක් සුදු වෙලා සුදු මොන්ඩ්‍රෙක් වුණත්ින් ඒක අගය කරනවා. ඉතින් ඒ වගේ මටත් මොකක් හරි හඬේ මොකක් හරි ආබාධයක්ද දන්නේ නැහැ මේ වගේ කියලා වෙලාවට කරා. එහෙනම් ඉතින් අපි සතුට වෙනවා ඒ ආබාධය වෙනුවෙන්. සතුට වෙනවා කියන්නේ මට මොකක් හරි මේ ආබාධයක් වගේ දන්නේ නැහැ මගේ හඬ මොකක් හරි වෙනස් විදිහට ඇහෙන්නේ. ඉතින් ඒ වෙනසම තමයි මිනිස්සු කැමති. ඉතින් මේ හැම දෙයක්ම මේ වෙනස්ම එක මේ දෛවී ඉරණම අනුව සංසාරේ ගෙනෙන දෙයක් අනුව මට ලැබුණා කියලා තමයි මං හිතන්නේ. ඉතින් මම ඇත්තටම දිනුෂා ආසයි තවත් දුරටත් ගීත ගායනා කරන්න තවත් දුරටත් පින්තූර ගන්න මේ හැම කෙනාගේ හොඳ හිනාවෙච්ච පින්තූරයක් මට දින්න කරන්න පුළුවන් නම් මේ ලෝකේ ඒක මං ලබන ලොකු සතුටක් ඉතින් ඒ වෙනුවෙන් මං හැම වෙලෙම කැප වෙනවා සහ මං ඒ අය සතුටු කරන්න ගොඩක් වෙලාවට මහන්සි ගන්නවා ඉතින් මේ හැමදේම නැවත පෙරලා මම සතුටු වෙනවා ඒක තමයි ලොකුම දේ ඇත්තටම දෙයක් කියන්නේද මේ ගෙදරට ආපු වෙලාවෙම අපිව නිකන් අපිට අමතක වුණා වගේ දෙයක් වුණා. දැන් අයියේ ඔබේ සංගීතය අපිට මේ නිවසේ සිවුම් ඇහෙනවා. එතකොට ඔබේ දෑති නිර්මාණය කරපු දේවල් ඔබේ චාරූප අපිට මේ පරිසරයේ දකින්න තියෙනවා. අර වැඩසටහනකට ලෑස්ති වෙලා ඔබේ ආගිය තොරතුරු කතා කරනවට වඩා ඔබ ඔය පුටුවේ තියාගෙන ගීත මහන්න හිතුණා. අපි රැටින් විහාමල් පදවල පළවෙනි ගීතේ නේද ඒක? ඔව් මගේ මුල්ම ජනප්‍රියුණ ගීතය. ඔව්. මොකද එහෙම මම කිව්වේ මම 77 දී ඉස්කෝලේ සින්දු කීකී ඉන්නකොට මේ චූලාබේ ශාන්ත කුමාරයලත් හිටියේ අපේ පන්තියේ. අපේ පන්ති නෑ අපේ ඉස්කෝලේ මට ඒ අවුරුද්දක් විතර වැඩි මල්. අපි ප්‍රවීණ මාධ්‍ය විද්‍යා අපේ කඳුරට සේවයේ ප්‍රධානියා. ඔව් ඒ වගේම නව කතාකරුවේ. ඔව් හොඳයි. චූලා මට දෙනවා සින්දුවක්. ඒ කාලේ ඇත්තටම නෑ මං කී කීටින් ඉන්ද්‍රාණියක්ගේ සින්දු කී කී ඉන්නවා කියලා. ඒ අතර මගේ හඬ වෙනස් වෙනවා. දැන් පිරිමියේ කැරියර පිරිමි හඬක් එනවා ඊට පස්සේ. දැන් මට ඉන්ද්‍රාණියක්ගේ සින්දු කියන්න බෑ. කියන්න අමාරුයි. එතකොට මට ඒ කාලෙම ඇහෙනවා අමරදේවස අවුරුදු 50ක් වෙලා තරංග ලේබලෙන් පාවෙනා නිල්වලාවේ සඳ හොරෙන් හොරෙන් මේගුරු පාරේ කඳුළු කතාවේ රෑදුරු රටමේ වැනි ගීත සිනිදු සුදුමුදු තලාවේ ඒ වැනි ගීත මට ඇහෙනවා මේ ගීත ඇහෙනකොට මම පාවෙනා නිල්වලාවේ නදී තලාවේ රිදි ජලාසේ ඇගේ සිනාවේ කැරුම් සැරවුනාදු පාපෙලා නිල්වලාවේ මට ඔය ගීත ඇහෙනවා අස්තුඩියක් ගන්න ඔය ගීත ඇහෙනවා ඉතින් මට හිතෙනවා අනේ මේක තමයි මගේ මට හොබින හඬ මට කියන්න පුළුවන් හඬ කියලා. ඉතින් ඔය දැන් චූලා මට දෙනවා සින්දුවක් ලියලා.
හරි මචං උඹ ඉතින් දැන් උඹ අමරදේවසගෙන් සින්දු කියන්නේ උඹ ඉතින් උඹ පොරක් නං මම දන්නේ එහෙමද කිව්වේ කියලා ඒ කාලේ ඔය වචන තිබ්බත් දන්නේ වැඩකාරෙක් නං වැඩෙක් නං අන්න මේකට තනුවක් දාලා කියන්න කිව්වා ඊට පස්සේ ඉතින් මම තනුවක් හදනවා මගේ ළඟට ඔබ ආවුදින් දෙවුළු දෙවක් ලෙසින් ආවුදින් රැ කුමාරේ මල් සුවඳක් විලා තනිය මකන්නට අවුදින් මගේ ළඟට ඔබ අවුදින් දෙවුදුවක් ලෙසින් අවුදින් රැ කුමාරේ මල් සුවඳක් විලා තනිය මකන්නට අවුදින් ඔන්න ඕක තමයි කෝරස් එක ඉතින් දැන් මම මේ සින්දුව කියනවා මේක අතින් 6-8 ටෙම්පෝ එකකුත් තියෙනවා දැන් ඒ කාලේ මෙලෝඩියක් සංගීතය ගැන දන්නේ නැහැ හැබැයි ඉතින් අපි තප්පු ගගාවේ සින්දුව කියනවා දැන් ඉතින් එතකොට දැන් සින්දු කී කියනකොට කට්ටිය කියනවා මචං අපේ සින්දුව කියමු අපි කියලා ඔය සින්දුව කියනවා දැන් යාළු ඊට මට ඔහොම ඉන්නකොට දැන් අවුරුදු 2-3 ඉස්සෙල්ලා මේ එතකොට දැන් මම සින්දු 500ක් කරන්න වගේ ලං වෙනකොටද කොහෙද මට මේ නේ 400ක්ද කොහෙද වෙන ලං වෙනකොට මට චූලා කියනවා මේ මේක කරන්න ඕනේ ඔය 400 වෙනි සින්දුව හැටියට වගේ කියලා නිකන් මේ එතකොටයි මට මතක්නේ දෙයිනේ මේම සින්දුවක් කරලා තිබ්බනේ කියලා මට ඒ ඉන්ටර්ලූඩ් පව අපි කටින්ම මේ ඔක්කොම කිසිම වාණ්ඩයක් නැහැ කටින්ම ගගා කිව්ව ඉන්ටර්ලූඩ් පව මට හොඳට මතකයි ඒ කියන්නේ පළවෙනි සින්දුව ඒක මම නිර්මාණය කරපු පාසල් කාලේ 77 ඉතින් එතකොට මේ ගීතය පස්සේ මට හම්බුණාට පස්සේ ඒ කියන්නේ මම මේ තනුව දාලා ඔක්කොම දැන් පිළිවෙලටම මේ සින්දුව තියෙනවා ඉතින් මම මහින්දායට කිව්වා අපේ මහින්ද බණ්ඩාරන්ට කිව්වා අයියේ මෙහෙම සින්දුවක් මම පොඩි කාලේ හැදුවා අපි මේක රෙකෝඩ් කරමුද කියලා ඊට පස්සේ මහින්දත් බලලා කිව්වා හොඳයි හොඳ තනුවක් මේක මෙහෙමයි දයන් ඔයා ඔය කටින් ගහපු ටියුන් එකම මට දෙන්න ඒ කියන්නේ ඉන්ටර්ලූඩ් පව ඒකම දාමු අපි මොකද අලුත් මොකද දැන් අපි දැන් මං වුණත් දැන් මං සංගීත ගැන ඊට වැඩිය දන්න කෙනෙක් හැටියට මං මුකුත් ඒකට එකව කරන්න කියන්නේ පොඩි කාලේ මේ අවුරුදු 15ක දරුවෙක් හදපු සින්දුවක් ඉතින් ඒක පරිගත කරා ඇත්තටම ඒ පරිගත කළා දැන් ඒක මේ විෂුවල් එකක් එහෙම කළා දැන් YouTube හරහා දාන්න ඕනේ හැබැයි ඒ ගීතේ අදටත් සමානට මගේ යාළුවෝ කතා කළා YouTube එකේ නෑ මචං ඒක හොයාගන්න මට එවන්නේ සින්දුව මොකද ගොඩාක් අය පොඩි කාලේ අතීතයට යනවා ඒ සින්දුවත් එක්ක මොකද අපි මේ ඩෙස්ක් වලට ගගා කිව්ව සින්දුවක්නේ ඉතින් ඇත්තටම ඒ හැම දෙයක් එක්කම වැටෙන් යා ගීතේ ඊට පස්සේ නන්දමිස්ගේ ආරාධනාවෙන් සුනිල් සර් මට ලියලා දීලා රෝහණ අයියා මියුසික් කළා ඒ ගීතේ ජනප්‍රිය වුණානේ එකපාරටම ඉතින් ඇත්තටම හරි වාසනාවන්තයි 99 දීම මම ගායකෙක් හැටියට 2000 වෙනකොට මම ගායකෙක් හැටියට මිනිස්සු දැනගන්න තත්ත්වයට ආවා ඒත් ඔය ඒ ගීතය මේ නාලිකාවක රූප රචනයත් එක්ක යනකොට සමහර අය හිතලා තියෙන්නේ මම කටහොල්ලනවා මේ ගීතේට එහෙමත් වෙනවනේ සමහරලාට ඕන් හිතුවේ නැහැ මගේ හඬ කියලා. ඉතින් එහෙම තමයි දැන් ඔබ ඉල්ලීම මම මේ කතා කරා වැඩි වගේ ඉල්ලීම ඉටු කරන්න එපා. වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිපි වෙනේ අත නුතුරේ වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිපි වෙනේ අත නුතුරේ මිලින වුණත් ගන අඳුරේ මල් නෙලන්න නම් තහනම් මල් නෙලන්න නම් තහනම් ඉනිසාම මල් නොලලා ඉන්නවා කාලේ අද පියාඹනවාගේ මට දැනෙනවා හරි වේගෙන් ගෙවෙනවා සුන්දර රාත්‍රියක 1-1 සඳ ටීවී ඔස්සේ ඔබ අතරේ කරන දාර්ථ ගායන වේදියා දැන් විතරන සමග ජීවිතේ හුඟක් තැන් හැවිද යනවා අපි ඔබේ ජීවිතේ ඔබත් අපව අරගෙන ඉතන ඉතන තැන්වල යනවා දැන් සෑහෙන දුරක් ශ්‍රේෂ්ත්‍රය ඇතුලේ 90 දශකයේ අන්තිම ගත්තත් 2000 ඉඳලා ගත්තත් දැන් අපි ඉන්නේ මේ 2024 ළඟ ඔබ ජේස්ට්‍රේක් ශ්‍රේෂ්ත්‍රේක් මොකද නවකීන්ට පාර තනනවා අතහිත දෙනවා බොහොම ගෞරවනීය වෘතිය වැඩ කොටසක් ඔබ අතින් ඉටු වෙනවා ඔබත් මේ ශ්‍රේෂ්ත්‍රයේ මහා ජේෂ්ඨින්ගේ ඇසුරේ හැදිච්ච කෙනෙක් නන්දාමාලිනී ආශ්‍රමී සංගීතය හදාරලේ පරිණත හසල දැනුමත් එක්ක ගමනක් යන්නේ දැන් අය අලුත් පරපුරේ සෑහෙන පිරිසක් දකිනවා ඔබට කොහොමද ඒව හැඟෙන්නේ ඇත්තෙන්ම ඉතාම දක්ෂයි ඉන්නවා මම දකිනවා මේ දැන් අපේ කාලේට වැඩි දක්ෂයි ඉන්නවා මොකද ඔවුන්
ගොඩක් කරලාට බටහිර සංගීතයත් රාගධාරි සංගීතයත් එතකොට සරල සංගීතයත් මේ සියලු දේවල් හොඳට පෝෂණය වුණා ඉන්නවා ඔවුන්ගේ අර ගොඩක් වෙලාවට මම දකින දුර්වලතාවය තමයි දැන් අපි ගොඩක් වෙලාවට අපේ ආත්ම තෘප්තිය සඳහානේ අපි ගීත නිර්මාණය කරන අපි ඒ තෘප්තියෙන් අපි සැනසෙනවා ඔවුන් හැබැයි අර මුදල කියන එක ටිකක් ඉස්සරහට දාන වේ ඒකත් ඇත්තටම තියෙන ඕනි දෙයක් හැබැයි ඒකෙදි මට හිතෙනවා ඔවුන් දැන් අපි ඕනි තැනක සින්දුවක් කියන්නේ ඒ කියන්නේ සතුට දුන්නට අර ඔවුන් ගීතයක් ගායනා කරනට ඒකට මිලක් නියම කරගෙන ගායනා කරන විදියක් තියෙන ඒක ඒ ඔවුන්ගේ ඒක මම නරකක් දකින්නේ හැබැයි මට තේරෙන දේ තමයි පවතින නම් ගායකෙක් හැටියට ඒ හැම දෙයක්ම සම්බරව තියෙන්න ඕනේ නිහතමානීත්වය ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් යම් යම් දේවල්ට ඉදිරිපත් වීම සහ මිනිස්සුන්ගේ රසිකත්වය කියන එක ලොකුවට අගය කරන්න ඕනේ ඉතින් ඒ එහෙම ගමනක් ගිය තේ කටට හොඳයි හැබැයි අභාග්‍ය සම්පන්න දේ තමයි ගොඩක් වෙලාවට යම් කාලයක ජනප්‍රිය වෙන දැන් ඇත්තටම ගත්තේ දිනුෂ මම 2000 ආවනම් කියලා දැන් අවුරුදු 23ක් ඇතුළත තාමත් මගේ ජනප්‍රියත්වය රැඳිලා තියෙනවා මගේ ගීත රසිකයන් හොඳට මතකයි මේ සමහර ගීත තියෙනවා යම් කාලෙදි තාම ජනප්‍රිය වෙලා හැම තැනම ඇහෙන්නේ ගීතේ හැබැයි ඊට පස්සේ ඒ ගීතයක් ඇහෙන්නේත් නැහැ ඔන්න මතක් කරතින් එහෙම එකක් තිබ්බා නේද කියලා මගේ එන්නේම නොවෙන්න ඔවුන් හොඳ නිර්මාණ විශේෂයෙන්ම මම කියන දෙයක් තමයි පද රචනය ගත්තාම එහි තියෙන පදරුත් ඉතාම සාර්ථක වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කතා කරන භාෂාව එකක්, සාහිත්‍ය එකක්. සාහිත්‍යයෙන් පවතින ගීත අදටත් පවතිනවා. හැබැයි කතා කරන භාෂාවෙන් ඒවා නිකන් කතා කළා, ඒ කතාව අමතක කරා වගේ එහෙම වෙනවා. ඉතින් මම හිතන්නේ හොඳ තනු, හොඳ පද රචනා තෝරා ගන්න අපේ නව පරපුරු උත්සුක වෙන්න ඕනේ. හැබැයි එහෙම කියලත් හොඳ නිර්මාණ කරන්න අය ඉන්නවා. විශේෂයෙන් මට මේ වෙලාවේ මතක් වෙන අරුණ ගුණවර්ධන වැනි අමරදේවයන්ට පවා ගීත නිර්මාණය කරපු ඔහුගේ මුල්ම ගීතය නිර්මාණය කරන්නේ ප්‍රවීණෙක් වශයෙන් මගේ ගීතයක්. දැන් ඔහු මට ගීත 11ක් විතර වෙනුවට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මට මතක් වෙනවා නදීක ගුරුගේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා ඔහුගේ දෙවෙනි ගීතයත් ඒ වගේම දිනේෂ් සුදනින් කියන අපි බොහොම ආදරය කරන සංගීතවේදියාගේ දෙවෙනි ගීතයත් මම තමයි ගායනා කරන්නේ. ඉතින් මුල් කාලේ වුණත් මම ආපු මුල් කාලේ වුණත් නවකයන්ගේ හැකියාව දැක්කතින් මම කවදාකවත් පසුබට වුණේ උන්ට අත්වැලක් වෙන්න වගේ මේක මටත් ඇත්තටම අපි කියනවා අත්වැලක් වෙනවට වැඩිය ඒක අපිටත් හොඳ නිර්මාණයක් වෙනවනේ. දැන් අපි කවදාකවත් මේ හැමෝටම උදව් කරන්නේ මේ මහා මේ කියන්නේ අපිටත් යමක් ලැබෙන විදිහටනේ. ඒකනේ සාමාන්‍ය විදිහ. ඉතින් ඔවුන්ගෙන් අපිට මියුරු තනු ලැබෙනවා නම් මියුරු වචන ලැබෙනවා නම් දැන් රවි සිරිවර්ධන මහත් එක්ක මම ආපු කෙනෙක් වසත් කාලේ මනරම් ගීතය පදර කියන්නේ තනුවට නිර්මාණය කරමින් රවිත් ඒ ගීතය මාත් එක්ක ගායනා කළ දෙළු අධිකාරිත් ඒ ගීතය සංගීත නිර්මාණය කළ කරුණාරත්න විජේවර්ධන දයන් විතරනත් කියන මේ හැම දෙනා මේ හතර දෙනාම මතුවෙන ගීතයක්. ඉතින් ඒක කොයිතරම් සතුටක්ද. ඉතින් එහෙම දැන් ඒ අය අද ඉතාම හොඳ තැන්වල ඉන්නවා. ඒ වගේම මේ ඒ හැම කෙනෙක්ම නවකෙක්නේ. ඉතින් අපි හැම වෙලේම නවකෙක් කියන තැන හිටියතින් ප්‍රවීණෙක් වුණත් ඒ නවකෙක්නේ ප්‍රවීණ වෙන්නේ. ඉතින් අර අනිත් අපිට අත්දීමක් කරන්න පුළුවන් නම් මේ පහන නොනිමන්න දැල් වෙන්න ඉඩ දෙන්න මේ පහනේ එලින් තව පහන් දල්වන්න මගේ මේ ගීතට මිහිරි තනුවක් වෙන්න මේ ගීය වාගේම නව ගීත පබඳින්න මේ පහන නොනිමන්න දැන් පහනෙන් පහනක් ආලෝකමත් වුණාම ඒ මුල් පහනේ ආලෝකයත් එහෙමම තියෙනවා. තව පහනක් දැල්වෙනවා. ඒ වගේ පහන් දහස් ගණන් දැල්වන්න පුළුවන්. හැබැයි මුල් පහනට කවදාකවත් ඒ ආලෝකයේ අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම හිතන්නේ කලා ලෝකෙට එන දක්ෂතා තියෙන අයව අපි ඔප්නම් යොදි ඔවුනුත් බැබලනවා අපිත් බැබලනවා. ඉතින් ඒක කොච්චර දෙයක්ද? පස්සපිලට ඔබ පහනක්. අපි නිවසට එනකොටම දැක්කා ඔබතුමාගේ සමන් රාක්‍ය. මම දන්නවා ඉහළින්ම තියෙන ජනතා සම්මානය. ඒ යට සෑහෙන සම්මානවලට බඳුන් වෙච්ච අවස්ථා තියෙනවා ලංකාවේ සමන් උළෙලවල.
මොකද හිතන්නේ සම්මාන ලැබීම සහ ඇත්තටම සම්මාන ලැබීම මේ කෙනෙකුගේ ජීවිතයට මේ ඇත්තටම උත්තේජනයක් හැබැයි මම කවදාකවත් සම්මාන ලැබෙන්න කියලා මම ඇත්තටම කියනවා ප්‍රාර්ථනාවක්වත් නොකරපු කෙනෙක් මොකද මේ මම හැමදාම හිතුවා ජනතා සම්මානය අවංකව මම මේ කියන්නේ අර ජනතාවගෙන් දැන් පාරක බැහැලා යනකොට හරි කෙනෙක් හම්බෙලා ගීතය ගැන විශේෂයෙන්ම සෝමාන්දර ගීතේ මම මෙතෙන් මට ඒකාගේ කරනවා මේ ඒ සම්මාන රාත්‍රියක ඒ රැයේදී සම්මාන අරගෙන බැබළුණාට අපිට හැමදාම පුළුවන් නම් ජනතා සම්මානයෙන් මිනිස්සු එක්ක රැඳෙන්න මං හිතනවා ඒක තමයි වඩාත් වටින්නේ කියලා ඉතින් මං ඇත්තටම සම්මාන පසපස යන නෙමෙයි කෙනෙක් නෙමෙයි හැබැයි මම සම්මාන හම්බෙලා තියෙනවා ඒව කිසිසේත් මං අව탁සීරු කරන්නේ මං හරි සතුටුයි හැබැයි එතනත් ඒක මම හිතන දෙයක් තමයි දැන් සම්මානයක් ගත්තට පස්සේ ඉනවසරදිත් ඒ සම්මානේ මටම ලැබෙන්න ඕනේ කියලා පොඩි එකක් හිතට එනවනේ ඉතින් ඒක එනකොට මං කැමති නෑ මොකද මේ ඒක තව කෙනෙකුට හම්බෙන්න ඕනේ මොකද අලුත් කෙනෙකුට හම්බෙන්න ඕනේ එහෙම චේතනාවක් මට තියෙන ඉතින් සම්මාන රාක්‍ය පුරවගත්තට වැඩිය මම රසික ආදරෙන් හිත පුරවගත්තාම මං හිතනවා මට ඒක ඊට වැඩිය ගමනක් යන්න පුළුවන් ඒ ඊට වැඩිය සතුටිය මම ලබනවා කියලා. චිත්‍ර ශිල්පියාට මොකද වුනේ? ඒ ගැන හරි දුකයි කියන්න. මොකද චිත්‍ර ශිල්පියාව මේ ඡායාරූප ශිල්පියා යට කරා. ඉතින් ඒක මේ දැන් මං හැමදාම හිතනවා චිත්‍රයක් අඳින්න ඕනේ කියලා. ඒකට යන කාල වේලාව සහ ඒක දැන් එදා අවුරුදු 11දී අඳපු චිත්‍රේ ගොඩාක් අලුත් ලූඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 61දී අඳින චිත්‍රේ ප්‍රවීණේ කැරියට ඔවුන් බලාපොරොත්තු වෙනවා මගෙන් හොඳම දෙයක්. ඉතින් ඒ හොඳම දේ දෙන්න එපා. එතකොට 62දීද 63දීද 64දීද 5දීද දන්නේ නැහැ මං චිත්‍ර අඳින්න බලාපොරොත්තු වෙන ඉන්නා අනිත් එක තමයි දිනවලට තියෙන කාර්ය බහුලත්වය. දැන් අද මං චිත්‍රයක් අඳින්න හිටියා නම් කොහොමටත් බෑ. දැන් උදේ ඉඳලම බිසි වෙලා හිටියේ. ඉතින් ඒ වගේ ඉතින් මට මේ කාලය හොයාගන්න එකත් ප්‍රශ්නයක්. ඒ සියලු දේවල් එක මං හිතන ඒ ගොඩාක් අය මට කියන එකක් තමයි චිත්‍ර ශිල්පියා යටපත් කරන්න එපා කියලා. ඉතින් ආසයි චිත්‍ර අඳින්න කොහොම හරි එක කරමු ඉස්සරහට. ඒ වගේම මේ මං හිතන්නේ තනු නිර්මාණයක් කළා තියෙනවා මම ගීත 30ක පමණ. ඒ ගීත අතරින් ඔබේ නීලනිත් නිම්නේ මගේ ආදරේ සඳනගේ හසරල් සැලේ සංසාරගත ප්‍රේම ඒ ගීත එතකොට තියෙන අපි ආයේ දවසක හමු වෙමුද මේ අද වාගේ දැන් ඉරගිලේ මුහුදේ කළුවර පිපෙයිද පස්සේ වචනත් මතක නැහැ ඒ වගේ ගීත මම නිර්මාණය කරලා තියෙනවා ඉතින් ජනතාව අතට ගීත නැතම මල් රේණුවක් බිම් වැටෙන මදමුදු හඬ පවා මට ඇසේ ගීත ඉතින් මේ පහන් නොනේ මෙන්න කියන ගීතත් මගේ නිර්මාණයක් ඒ වගේ ගීත 30ක් විතර නිර්මාණය කරලා තියෙනවා තනු නිර්මාණපගේ කැඩිරත් මම ඉස්සරහට යන කැමැති ඉතින් චිත්‍ර ශිල්පියෙක් සහ තනු නිර්මාණකරුවෙක් කැඩිරත් ඉදිරියේදී වඩාත් ලොකු ඒ වෙනුවෙන් කාලය වැය කරන්න මම උත්සාහ කරනවා එහෙම කළා අර ගොඩාක් ශිෂ්‍ය බදා ගන්න එක නෙමෙයි ඒ අපිට මං හිතන්නේ හැමදේම සතුටියක් දෙන්නව නම් අපි යමක් කරන්න පුළුවන් නම් ඒක සංගවාගෙන හිටපු එක දැන් ගොඩක් වෙලාවට මම ගීත ගායනා කරන්න ශිෂ්‍යට එනවා කිව්වහම ගොඩක් අය කියනවා අනේ අපරාදේ අර ඔච්චර හොඳට පින්තූර ගන්න මිනිස්සුන්ට සවුත් වෙන්න යන්නේ සින්දු කියලා කියනවා එහෙම වෙනවනේ තමයි දැන් තමා එක හා සමාන ප්‍රතිභාවක් පෙන්වන්න නැති වෙන්න පුළුවන් තව විශේෂයකට හැබැයි ඉතින් මම ගැන විශ්වාසයක් මට තිබ්බ හින්දා ඔය මට අපේ ඔය මේ 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 එක්තරා නිවේදයක් අපේ ක්‍රිෂක නම්ම කියන්නම් ක්‍රිෂාද දයානන්ද ඔහු අපේ ගෙවල් ළඟ ඉන්නේ එතකොට මොකක් හරි වැඩසටහනක් දීපිකා ගියාම වැඩසටහනක් මෙයා කියලා තියෙනවා මේ මම අද අලුත් සින්දුවක් ගෙනාවා මේ දයාන්විතාරණ මගේ යාළුවනේ පන්තියේ සනන්දාමාලනේ අපි දෙන සින්දුවක් කියලා දයන්ට සින්දු කියන්න පුළුවන්ද කියලා ඔය ඇයිවා මොකද ඉතින්නේ නෑ අපරාධේ යාගේ අර හොඳ ඡායර ශිල්පියෙක් නේ නම කැත කරගන්න හොඳ නෑනේ කිව්වා. ඊට පස්සේ මේ මෙයා කොහොමද මේ සින්දුව දැන් ප්ලේ කරන්න ඔයා මේ නාලිකාවේ ප්ලේ කරන්න කිව්වම ඔය ඇගේ ඉල්ලීම ප්ලේ කළා බලලා අනිත් දවසේ මාව හොයාගෙන ආවනේ. ක්‍රිෂාන්ත. ඔව් ක්‍රිෂාන්ත. දයන් ඔයා මෙච්චර හොඳ සින්දු කියනවා කියලා මම දන්නේ නෑනේ. මම දැන් රසිකෙක් කියලා වරකට ආවේ කිව්වා. ඉතින් ඒ වගේ තමාට විශ්වාසයක් තියෙනවනේ තමා කරන්න දේ. ඉතින් එහෙම විශ්වාසයක් ඇතුව කරනවා නම් යමක් සහ මෙහෙමයි ඉතින් සමාල්ලාට සමාරා හිතනවා විශ්වාසය මට පුළුවන් කියලා හැබැයි එහෙම බැරියක් තියෙනවා. මොකද තමා ගැන
හීනමානයක් තියාගන්න තිබා තමා ගැන අභිමානයක් තියාගන්න තිබා තමාට පුළුවන් දේ කරන්න අපි බය වෙන්න ඕනෙත් නෑ මේ අභියෝගකට මුහුණ දෙන්න ඕනේ මේ අභියෝගකට මුහුණ දීලා තමයි ජීවිත ජය ගන්න වෙන්නේ ඉතින් ඒවත් මං හිතන්නේ අපිට ජීවිතේ යම් යම් පාඩම් වෙනවා විවාහ වෙන්නේ නෑ කියලා කියන්නේ ප්‍රේම කරන්නේ නෑ කියන එකම නෙමෙයිනේ අර ඩැපඩිල් මල ඒක මේ පිටරේ යුවතියක් ගැන ඒක චාමින්ද රත්නසිරි ඇතුණේ නැහැ මගේ ඒකත් ඇත්තම තන් නිර්මාණයකට තමයි ගීත ලියන්නේ සිත මාසුරාගෙන ගියේ ඇයිද ඩැපඩිල් මලේ ඉවවාගි සුන්දර රස කන් රඳවා හදේ මොමුණා කියන්නේ නල රැලි කඳු මානේ ඔබ තාම මාගේමයි වසත් කල යවනේ ඔබ තාම මාගේමයි වසත් කල යවනේ දුර ඈත ගම් තෙරේ සැඩ සීත මාරුතේ විලි ගත ඇදැතගෙන මා හින් වැගි කොට මුව කමල ආදරෙන් සිප ගත මිසිරුවෙන් හැඟුම් සුදුරුයි රැඳුන නෙතගේ එවන් සැන්ද කලේ සිත මාසුරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගි සුන්දර හස කැන් රඳවා හදේ මොමුණා කියන්නේ නල රැලි කඳු මානේ ඔබ තාම මාගේමයි වසත් කල යවනේ ඔබ තාම මාගේමයි වසත් කල යවනේ ඔබ තාම මාගේමයි වසත් කල යවනේ හරි ආසයි තවත් මේ කාලය දිග වී නම් නමුත් අපිට හමු වීම වෙන්වීම වෙන්වීම ජීවිතය කියන්නේ ඒක තමයි හමු වෙනවා වෙන් වෙනවා හමු වෙනවා වෙන්නුන ටයිම් දවසක හමු වෙන්න පුළුවන් නේ ඒ නිසා ඉතින් අපි වෙන්වෙමු ඔබතුමා කියෝ වගේ දැන් මේ සන්ධ්‍යාව හරිම සුන්දරයි මනරම් ඔව් ඉතින් මේ සියල්ලම වසත් කාලේ තියමු අපි අපේ සිත ඔබ සොරාගෙන ගියා අපේ දෙසවන් ඔබ සදා ඔබේ ගීත සොරාගෙන තියෙනවා දැන් අයි ඉතින් ඉදිරි මොනවා හරි විශේෂ බලාපොරොත්තු තියෙනවද අවුරුදු 25ක් වෙනවා ලබන අවුරුද්දට මං ගායකෙක් වෙලා 99 අවසානයේ මම ගායකෙක් වෙන්නේ එතකොට දැන් මේ වට අවුරුදු 24ක් සම්පූර්ණ වෙලා තියෙන්නේ දැන් ලබන වසරේ අවසානයේ අවුරුදු 25 සම්පූර්ණ වෙනවා ඉතින් මගේ ගීත ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා ඒ වගේම ගීත 556 වෙනකොට තව අවුරුද්දක් යන තවත් එක වැඩි වෙනවා එතකොට 550 ජාතකයේ වගේ ගීත පොතකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මම මේවට ගොඩාක් අය උනන්දු කරනවා විශේෂයෙන් චරිත මතක් කරන චරිත ප්‍රියදර්ශන පීරිස් ගොඩාක් ශේස් ප්‍රදීප ධර්ම මේ අය හැම වෙලේම මාව උනන්දු කරනවා මගේ අර උනන්දුකමක් නැතිකම තමයි තියෙන්නේ. ඉතින් මම මෙහෙමනේ දිනුෂ මම මේ දවස් ගත කළා සතුටින් ඉන්න මිනිස්සෙක්. එතකොට මට ආයේ අනාගතේ මොකක් හරි ප්‍රශ්නත්වයක් දාගත්තම ඕක ගැන හිතන්න ගියාමත් ඒකත් ප්‍රශ්නයක් කියලා හිතනවා. ජීවිතේ ලැබුණ දේ ඒ වෙලාවට භුක්ති විඳිනවා. ඉතින් එහෙම ඉන්න කෙනෙක් හින්දා ඒව කල්යන්න පුළුවන්. ඒ වගේම දැන් කාලයක් තිස්සේ චිත්‍ර ප්‍රදර්ශනයක් නෙමෙයි චිත්‍ර ඡායාරූප ප්‍රදර්ශනයක් කරන්න කියලා කියනවා. ඉතින් මම ඒ කාලිකව 50 වෙනකොට ගන්නවා කියලා 60 වෙනකොට ගන්නවා කිව්වා දැන් 61ක් පව වෙනවා. ඉතින් ඒවත් ඉදිරියේදී හැමදේම සුබදායි විදියට වුණතින් වෙයි. ඉතින් ඒ ඊට හැමදේටම වැඩි මම කැමති මේ ඒ දවස ඒ මොහොත සතුටින් ගෙවන්න. ඇත්තටම මම ඔබත් එක්ක මේ ගෙවන හෝරාව ඉතාම සතුටින් ඔබේ රුව මනසේ ඇත්තටම ඇඳෙනවා. ඔබව ඡායාරූපයක් ගන්න කොයි මොහොතේද කියලා මට මගේ හිත විමසනවා. ඉතින් එහෙම මොහතක තමයි මේ අපි සමුගන්නේ. ඉතින් මම හැමදේම ලස්සන දකින කෙනෙක් වගේ මම හැමෝටම ආරාධනා කරන ඕනෙම දෙයක ලස්සනක් දකින්න පුළුවන් අපිට. අපි ජීවිතේ ගොඩක් වෙලාවට අපි නොලද ලස්සන ගැන හිතනවා. හැබැයි අපිට ලැබිලා තියෙන ලස්සන ගැන අපි හිතන්නේ නැහැ. ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නේ කට්ටිටලා තියෙන්නේ. අපිට ලැබිලා තියෙන ලස්සන විඳින්ද
මේ දැන් ඔබේ රුව මම විඳිනවා. ඉතින් ඔබේ හඬ මම විඳිනවා. ඔබේ භාෂා ඥානෙ ඔබ ලස්සනට වචන හසුරනකොට ඒක මම විඳිනවා. ඉතින් ඒ වගේ හැම දෙයකම හොඳ පැත්ත දකින්න. අපි හැම වෙලෙම ගොඩක් වෙලාට හැම වෙලෙම විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් අපි හැම වෙලෙම හොයන්නේ මොකද්ද වැරද්ද කියලා. හැබැයි හරි දේ කොච්චර හරි දේවල් තිබ්බත් ඒක වැරද්ද තමයි අපි මතු කරන්න බලන්නේ. ඉතින් අද මගේ කන් පිරෙන්න ඔබෙන් මගේ ගුණ වර්ණනා අහගත්තා. ඒ කියන්නේ එහෙම කිව්වා කියලා මම ඔබට මේ කියනවා නෙමෙයි. හැබැයි මම කන පිරෙන්න ඔබ ලස්සන වචන වලින් මගේ ගායන දිවියද මගේ ජීවිතය ගැනද මගේ ආදරය ගැනද මේ හැම දෙයක් ගැනම ඔබ බොහොම සුනම්ම්‍ය ලෙස සුරම්ම්‍ය ලෙස මේ සටහන් තැබුවා. ඉතින් මේ දෙකෙන් කම් පුරවගෙන මම දැන් ඔබෙන් සමු ගන්නවා. ඔබ මට අර කියන්නේ අපි පිට කසා ගන්නවා කියලා එහෙම දෙයක් නෙමෙයි මම දන්නවා. මේ රටක දැන් විතරණ කියන මේ හඬට සම්බන්ධ වෙලා ඉවරයි. ඒකට වෙන මොකුත් නෑ රහස. එකම දේ තමයි ඔබ දැවෙන, තැවෙන, රිදෙන, බිඳෙන, කම්පිත වෙන හිතවලට ඔබේ හඬ හරිය වේගෙන් සමීප වෙනවා. අපි ජීවිතය අතහරින වෙලාවෙත් කොහෙන් හරි ඇහුනොත් ඔය ගීතයක් ආයෙම ජීවිතයට පණ දෙන්න හිතෙනවා. ප්‍රේමයේ විප්‍රලම්භය එය විඳින හිතකට, විරහව භුක්ති විඳින හදවතකට, ඒ ගින්දරත් එක්ක ඉන්න වෙලාවක ඔබේ ගීත පවන් සලනවා, ජීවිතේ බලාපොරොත්තු දෙනවා. ඉතින් ඒ නිසාම අද වන්ටුව සඳ ටීවී මේ විදිහට ඔබතුමාගේ නිවසට ආවේ. ඉතින් ඒ විතරක් නෙමෙයි කලාශිල්පියෙක් විදිහට මං හිතන්නේ අද ලංකාවේ හැම කලාශිල්පියෙක් හෝ ප්‍රසිද්ධ චරිතයක් වෙත්නම් ඒ දයන් විතාරණගේ තෙවැනියස නතු කරගත්ත සොම්නස දොම්නස සෑම අවස්ථාවකම ඔබතුමා ඒක හරිම නිර්ලෝභීව ධන හෝ වෙන පටු අරමුණකින් තොරව පරිත්‍යාගශීලීව හරිම මනුස්සකම පෙරදරි කරගෙන කරන. ඒ විතරක් නෙමෙයි හැම ජන්මදිනයකදීම ඔබෙන් ලැබෙන ඒ උණුසුම් සුබ ප්‍රාර්ථනය සයිබවකාශයට උදාහරණ විශේෂයෙන් මුහුණුපති මට නම් කියන්න තව හුඟක් දේවල් තියෙනවා. කාලය හරස් වෙලා තියෙන ඉතින් ඒක නිසා මේ විදිහට සුන්දර හමක් ආයම දවසක ඔබත් එක්ක අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මුණගැහෙන්න බලාපොරොත්තු අපි සමගන්න තමයි මෙලැස්ත වෙන්නේ. ජාතියට ඉතිරි කිරීම හුරු පුරුදු කර ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපිට අනුග්‍රහකත්වය දක්වනවා මේ සත්කාරය වෙනුවෙන්. විශේෂයෙන්ම කලාබිමන් වන්ටුවන් සඳ ටීවී මේ වැඩසටහන මේ විදිහට අපේ ජ්‍යෙෂ්ඨින් හොයාගෙන ගිහිල්ලා එයාත් එක්ක වතුගත කතා කරලා ප්‍රේක්ෂකයන්ට ප්‍රදානය කරන්න, විශේෂයෙන්ම ටීවී එක බලන රූපවාහිනිය නරඹන 1.21 නාලිකාවෙන් අපිත් එක්ක රැඳෙන ඔබ වගේම YouTube නාලිකා ඔස්සේ අපේ සඳ ටීවී නරඹන දාබර ඔබ වෙනුවෙන් මේ තිලිනය අපේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වගේම මේ සංකල්පය වන්ටුවන් සඳ ටීවී ප්‍රධානි නිහල් මායදුන්න ඒ වගේම අයුමා මායදුන්න මැතිතුමුන් මං හොඳට අඳුරනවා. ඉතින් මට මෑතකදීත් මුණ ගැහුණා. ඉතින් අපි ඇත්තටම සතුටු වෙන්න ඕනි ඔවුන් මෙවැනි හොඳ නාලිකාවක් විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් මේ විදිහට අගය කිරීම සහ නව පරපුරට අපේ තියෙන අත්දැකීම් බෙදා ගැනීමට මේ ඉදහසට සැලසීම සහ සිරි දෙන්න උන් දෙපළටත් මම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ මෙවැනි හොඳ මේ වැඩසටහනක් දියත් කිරීම වගේම මේකේ නිෂ්පාදක නිසංසලා අපේ නැගණියටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබටත් ස්තුතිවන්ත වෙනවා මේ අද දවසේ අර මං කිව්වා වගේ මගේ ජීවිතේ පාට කළාට. ඉතින් මේ වගේ පුංචි තිලිනයක් දීලා අපිට සෑහෙන්න බෑ. නමුත් පුළුවන් උපරිමින් අපි මේ කරන්නේ හදවතේ තියෙන අතිශය භක්තියත් සමග මේ ඔබතුමාට ප්‍රදානය කරන බොහොම සෙනෙහසින්. මේ විතරක් නෙමෙයි මේ ඔබට අපින් මතක සැමරුවා. ඉතින් ඔබ ඕකේ අඩුපාඩු දැකී සමාන වෙලාවට මගේම පින්තූරයක් මගේම FB එකෙන් අරගෙන අපි වගේ දෙනවා. නෑ නෑ ඒක ඉතින් හොඳයි. ඒ කියන්නේ ඇත්තටම පරිස්සම් වුණා අපි මේක දැන් මෙතනට ගේනකොට ඇත්තටම ඔබතුමාට තිලිනයක් දෙනකොට මේ වගේ මතක සැමරුමක්. ඉතින් ඒ නිසා අපි ওই විදිහට එය නිර්මාණය කරා. ඇත්තටම මේක දුන්න නැතුව මේ මගේ ඇත්තටම අද මේ වැඩසටහන ඉතාම තදින් මතකේ රැඳුණා කියන එක කියන්න ඕනේ. මේ හෝරාව මගේ ජීවිතෙත් මට සදා මතකයේ රැඳෙන හෝරාවක් කියන එක මම නොබිව කියනවා. ඉතින් ඇත්තටම මේ ඒක මගේ ජීවිතය තවත් දිගු කරන්න, ඒ කියන්නේ සොම්නස ඇති කරන්න, ඒක මේ පැය
මට තව ආයුෂ කාලය වැඩි කරා කියන එක මම විශ්වාස කරනවා. සියලු දෙනා නිරෝගී වේවා, තිරුවන් සරණින්, සිතේ සන්තෘෂ්ටිය ඇති වේවා සියලු දෙනාටම කියම් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනය සමග අපි වෙනුවෙන් තව තව ගීත ගයන්න, චාරුප ගන්න, කලා විනයත් නියැලෙන්න අවකාශ ලැබෙන්න කියලා වන් ටු වන් සඳ ටීවී නාලිකාව වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අයිබෝ. අයිබෝ. අදින මිත්‍රනි එළබෙන මාසෙත් අවසාන ඉරිදාවේ අපි කලා බිමන් සමග හමුවෙමු. පරිස්සමින් සතුටින් ඉන්න අයිබෝවන්. සිතම් කරමින් මනසේ ඔබේලු කවදා හෝයයි දකින තුරා රැව් පිළි රැව්දී ඇසෙන ඔබේ හඬ යනි මගේ සවනත බැකෙන තුරා විදින්න දුන් ජීවිතය මෙතරම් සසලින් ඔබ මගේ Jesus.